දල දේශීය නිෂ්පාදනය වැඩි කරන්නේ නැතිව රටක් දියුණු කරන්න බෑ. ලංකාවේ දැන් ඉඳලා වගා කරන්න පටන් ගන්න ඕන. පටන් අරන් තියෙනවා. පිනට කකා බිදී ඉන්නේ නැතුව ලංකාව ගොඩ යන්න දීපු චාන්ස් එකක් තමයි මේ කොරෝනා කියන්නේ. අපේ අතීතයේ කරපු සමහර වැරදි අපි නිවැරදි කරගන්න කාලය දැන් ඇවිල්ලා තියෙනවා. අතීතයේ වැරදි හදාගෙන අපේ දේශීය දේ අගය කරන්න ඕන කාලය තමයි මේ. අද අපේ රජයන්ට අපේ ණය කපන්නේ කියලා පිටරටුන්ට පින් සෙන්ඩු වෙන්න වෙනවා. මෙන්න මේ ගැළ තමයි ලෝකයෝ විත් සුභේ YouTube channel එක අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කලක් ලංකාවේ හිටපු ප්‍රසිද්ධ දේශපාලඥයෙක් අපේ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න පිටින් ගේන ආනයන සීමා කරලා දේශීය ව්‍යාපාර දිරිමත් කරන නව නිපැයුම් දිරිමත් කරා. මෙයාගේ කාලේ ඩොලරයක් ගන්න රුපියල් 4යි වියදම් වුණේ. අද කාලේ ජීවත් වෙලා ඉන්න කළු සුද්දන්ගේ අම්මා අප්පලට ආච්චි සීයලට මෙයාව එච්චර දිරව්වේ නැහැ. මොකද මෙයා කිව්වා රට ස්වයංපෝෂිත කරන්න ආනයන සීමා කරන නිසා මේ දැන් අපි කොරෝනා වලින් කටු කනවා වගේ පොඩි කට්ටක් ටිකක් එහෙම කාලා පුළුවන් විදියට කාලා ඉඳපල්ලා කියලා. එහෙම මෙයා මේ රටට කරේ එයාගේ බලය පැත්තකට තියලා අවංකවම රටට ආදරය කරන. මේකෙන් තවත් කෙනෙක් වාසි ගන්නවා. එයා මෙහෙ ඉන්න කළු සුද්දන්ට සුර පුරයක් මවනවා. පිටරට ඔක්කොම සැප මෙහෙට දෙනවයි කියලා නිකන් ඉඳලා දියුණු වෙන්න හදන සෝබන කම්මැලි කළු සුද්දෝ එයාට කතිරේ ගහලා අර රටට ආදරය කරපු පාලකයව එලවනවා. ඒක පව් තමයි. මේ අපි අද ගෙවන්නේ ඉන්දියාවෙන් ලැබෙන විස පරිප්පු එහෙම නැත්නම් බෙහෙත් ගහපු සැමන් නැතිනම් අද කළු සුද්දන්ට ජීවත් වෙන්නවත් බෑ. ඔයාලගේ අපේ වැඩිහිටියෝ ඒ කාලේ යම්කිසි කැපකිරීමක් කරා නම් අද මේ තත්ත්වේ රටට උදා වෙන්නේ නැහැ. 2020 කොරෝනා කේස් එකෙන් මේ නිර්මාණය වෙලා තියෙන්නේ ඒ රටට ආදරය කරපු කෙනාගේ යුගය. ඔක්කොම එවුන් හැමදේම ලංකාවේ හදාගන්න දඟලනවා. මේ දැඟලිල්ල අවුරුදු 10ක් තිබ්බොත් 2030 35 40 වෙනකොට ලංකාව සිංගප්පූරුව හා සමාන වෙනවා. ඒත් කියන්න දුකයි කොරෝනා කේස් එක ඉවර වුණ ගමන් ආයි පිට රටින් කන්න ඔයාලා අපිට පුරුදු කරනවා. ඒ තමයි අපේ දේශපාලඥයෝ. මොකද යාලගේ ගොඩක් බිස්නස් තියෙන්නේ ආනයන එක තමයි. ඉතින් මෙන්න මේ සිස්ටම් එක හැදුවේ තරා දේශපාලඥයෝ. 1978 කියන්නේ මේ රට විනාශ වෙච්ච වසර කියලා කිව්වොත් නිවැරදි. දැන් තමා හැමෝටම තේරලා තියෙන්නේ රටක් ස්වයංපෝෂිත වෙන එකේ වැදගත්කම. පොඩ්ඩක් බලන්න උතුරු කොරියාව දිහා. උන්ට කොරෝනා ගැන වගක්වත් නැහැ. මොකද උන්ගේ රට ඉතාමත් ස්වයංපෝෂිතයි. උන් මේ ඇස්සෙත් මිසයිල ගහනවා. සංචාරක ව්‍යාපාරය කියන්නේත් සුද්දට වහල්කම් කිරීමක්ම තමයි. අද තෙල් වෙනුවෙන් පිටරට අයට අපේ 50 භාගේ කුදන්න වෙලා තියෙනවා. සුද්දන්ට ලංකාවට යන්න එපා කියලා මහා සුද්දා කියපු ගමන් ලංකාව ඉවරයි. අපි මෙච්චර කල් රුසියාව චීනයට වගේ අපනයන හදන්න හරියට උත්සාහ ගත්තේ නැහැ. ඒ රටවල් කවදාවත් ලංකාවට වැටෙන්න දෙන්නේ නැහැ. ලෝකෙ දියුණුවයි කිව්වට ඇත්තටම දියුණු වෙලා නැහැ. ඇමරිකාව චීනය බ්‍රිතාන්‍ය කිව්වම මහා සුරපුර කියලානේ අපි හිතන් හිටියේ. උන් තමා ලෝක බලවත්තු. උන් තමා වැද්දෝ. එහෙම තමයි අපි හිතන් හිටියේ. එක වෛරස් එකකින් පුළුවන් බලවතුන්ගේ බලේ බස්සන්න. අපි වුණත් මහලොකුවටව පස්සේ ගියා. අපිත් ඉගෙන ගත්තා උන්ගේ තාක්ෂණයේ මහලොකුවට. මේක තමා හරි දේ මීට එහා දෙයක් නැහැ කියලා. අද ඇමරිකන් ස්පිරිතාලවල උන් අඬනවා. පහසුකම් නැහැ කියලා. උන්ගේ ලෝක අල්ලන හොලිවුඩ් ෆිල්ම් වලට අපි රැවටුණා නේද? පොළොන්නරුවේ වකුගඩු රෝහල හැදුවයි කියලා සන්තෝෂ වෙන මෝඩයෝ රැලක් ඉන්නවා. හන්දි ගානේ ෆාමසි තට්ටු ගණන් ප්‍රයිවට් රෝහල් ඉදිවෙන එකට සතුටු වෙන පිරිසකුත් ඉන්නවා. හැබැයි පඳුරකට ගැහුවොත් උපාධිකාරයෝ දුසිමක් හම්බ වෙනවා. එයාලට තාම පිළිකාවට වෛරස් වලට අංශභාගය වගේ ලෙඩවලට බෙහෙත් හොයාගෙන නැහැ. ඒගොල්ලන්ගේ බෙහෙත් දිව්වම වෙන ලෙඩක් හැදිලා තමයි නතර වෙන්නේ. ලෙඩේ යටපත් වෙනවා. එයාලා මහ ලොකු තාක්ෂණයෙන් මොකක් හරි හැදුවොත් වායු ගෝලෙත් ඉවරයි. ශිලා ගෝලෙත් ඉවරයි. ජෛව ගෝලෙත් ඉවරයි. ජල ගෝලෙත් ඉවරයි. දැන් අන්න
චන්ද්‍රිකා කෑලි අහසේ පිරීලා අභ්‍යවකාශෙත් ඉවරයි. ඒවා ඒ හැටි කාලයක් තියෙන්නෙත් නැහැ. ඒවා මිනිස්සුන්ට හොඳත් නැහැ. සත්තුන්ට හොඳත් නැහැ. පරිසරය බලන් ඉඳලා බැරිම තැන හැබැයි නියම ගේමක් තමයි දීලා තියෙන්නේ. අර 1900 දී සුද්ධ හදපු අධ්‍යාපන ක්‍රමයේ එල්ලිලා මැරෙන්න යනවා. ඒගොල්ලෝ අපේ ඉතිහාසය 2500කට සීමා කරා. නිකමට හොයලා බැලුවද උන් මේ මොන මගුලක්ද කරේ කියලා. පෙර දිගට ඇවිත් ගියපු ගමන් ඒගොල්ලෝ දියුණු උනේ කොහොමද කියලා හොයලා බැලුවද එයාලට කියලා මහ ලොකු ඉතිහාසිකුත් නැහැ. කොහොමද මේගොල්ලෝ මේ අමුතු තාක්ෂණයක් එකපාර සොයාගන්නේ? මේ තමා අපි අවුරුදු දසදහස් ගණනක් තිස්සේ එකතු කරපු දැනුම. ඒගොල්ලෝ අපේ පොත් නැව් පුරවගෙන අරන් ගිහිල්ලා තියෙනවා. ඒවා අදටත් එහෙ තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒවා ගන්ට අපේ අයට වමනාවක් නැහැ. ගුවන් යානා පවා හදන්නේ අපේ දැනුමෙන්. ඒක තමයි ඇත්ත. ලෝකේ පළවෙනි ශල්‍ය රෝහල හම්බ වෙන්නේ ලංකාවේ මිහින්තලේ. එතනින් හම්බ වෙන උපකරණ අද තියෙන උපකරණ වලට ඉතාමත් සමානයි. අපේ හෙළ වෙදකම සුද්දාගේ වෙදකම වගේ නෙමෙයි. නිට්ටාවටම සුව වෙනවා. ඕනම ලෙඩක් සුව කරන්න පුළුවන්. හෙළයන්ගේ තිබ්බ ප්‍රතිශක්තියට ලේසියෙන් ලෙඩක් නම් හැදෙන්නේ නැහැ. මේ කොරෝනා වලට වුණත් සෞඛ්‍ය අංශ අවධානය යොමු කරේ නැතුවට බෙහෙත් තියනවා අපේ සිංහල වෙද්දුගාව. අද අපේ හෙළ වෙදකමේ බොහොම පොඩ්ඩක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි ඒකෙන් වුණත් අපිට පුළුවන් අපේ හෙළ වෙදකම සුද්ධක වෙදකම පරද්දන්න. ඒකට කිසි උවමනාවක් නැහැ. එයාලට කොහොමත් පින්පඩිය නිකන් ලැබෙනවනේ. හෙළ වෙදකම ගැන ලියවුණු පොත් ටික තියෙන්නෙත් ඒගොල්ලෝ ගාව. ඒගොල්ලෝ ඒ වාගෙන් ගන්ට පුළුවන් තරම් උපරිම වැඩ ගන්න. එදා කලුගල් වලින් අපේ අය වැඩ දානකොට සුද්දොන්ට හිතා ගන්නත් බැහැ. එයාලා ඇවිත් චන්ද්‍රිකා වලින් බලලා ජලාශයක් හදන්නට තැනක් අනුමාන කරලා හාරලා බලද්දි සුද්ද හොල්මන් වෙලා යනවා. මාදුරු ඔය ජලාශය හම්බ වෙනවා. ඒ කියන්නේ අපේ උන් උඩින් ගිහිල්ලා බලලා ඒ තැන් තිතටම නිර්මාණය කරලා තියෙනවා. අවුරුදු 2000 ගණන් පරණ මුහුදු වගේ වැව් අපිට තිබිලා තියෙනවා. තවමත් තියෙනවා. ඒ වගේ තාක්ෂණය ගැන හිතා ගන්නටත් පුළුවන්ද? අපේ වැව් ටිකයි යෝධ ඇල වගේ ඇලවලුයි ඔක්කොම මාස්ටර් ප්ලෑන් එකකට හදලා තියෙන්නේ. ඒවා දිහා හරියට බැලුවොත් තේරෙනවා. අපේ ගල්පහලන් එහෙම ඔයාලා දැකලා ඇති. අපේ රටේ විතරක් නෙමෙයි වෙන රටවල් වලත් අපේ අක්කු ගල්පහලම් හදලා තියෙනවා. අද අපි මහලකුවට සුද්දගේ දේ ඉගෙනගෙන වෙන වෙන රටවලට කියලා පාලම් පාරවල් හදනවා. අපේ මහා සෑයවල් වලට අකුණු ආවේ නැහැ. ඒ තමයි සන්නායක කතාව. වැඩි ලී වලින් සන්නායක පවා හදලා තියෙනවා. පීඩනය ගැන අපේ දැනුම දැදිගම ඇත්පහන බැලුවත් බලා ගන්න පුළුවන්. අනෙක අපේ ජලාශ ටික ලැජ්ජයි අපි ගැනම. අපේ මුතුන් මිත්තෝ අපිට හිනා වෙනවා ඇති. සීගිරිය කළුදිය පොකුණ වගේ ස්ථාන දැකලා සුද්ද හොල්මන් වුණා. ඒගොල්ලෝ ඒවයි තිබ්බ වටිනා කියන දේවල් කොල්ල කෑවා. අපේ තාක්ෂණය පවා කොල්ල කාලා තියෙන්නේ. අපේ සටන් ශිල්ප ක්‍රමයත් එහෙමයි. කවුරුත් කවදාවත් අපේ රට යුද්ධකින් යටත් කරගත්තේ නැත්තේ අන්න ඒ නිසයි. අද තියෙන ඔය අංගම් පොර එදා තිබ්බ සටන් ක්‍රමයෙන් දශම ගානක්. අංගම් පොර හරියට පුළුවන් කෙනාට අඩි 20ක් 30ක් උඩහසේ කරනම් ගහන්න පුළුවන්. කරාටේ, ජූඩෝ, කුන්ෆු ඔක්කොම යටයි අපේ හෙළයන්ගේ අංගම් පොරවලට. අපේ ආයුධත් සෑහෙන්න දියුණුයි. ලෝකේ පළවෙනි ස්නයිපර් තුවක්කුව අදටත් තියෙනවා ඇමරිකාවේ තට්ටු ගානක් යට බිල්ඩිමක ලේසර් කිරණ මැද්දේ. ඒ අපේ හෙළයන්ගේ නිර්මාණයක්. මේ හැම දෙයක්ම කරේ අපේ හෙළයා. මේවා කරේ සාමාන්‍ය හිත්වලින් නෙමෙයි, දියුණු කරපු හිත්වලින්. ඒ හිත දියුණු කරේ විශ්ව ශක්තියෙන්. ලෝකේ ගුරුත්වය අඩුම රටේ ඉන්න හෙළයන්ට පුළුවන් හිත දියුණු කරලා හිතෙන් වැඩ ගන්න. හෙළයන්ට තිබ්බේ විශ්වයෙන් ආපු දැනුමක්. මේක සුද්ධ ගන්න බැලුවා කවදාවත් හරි ගියේ නැහැ. උන්ට එහෙම භාවනා කරන්නත් බෑ. අපේ මේ තියෙන පරිසරය ඒගොල්ලන්ගේ කවදාවත් නැහැ. අපේ මේ තාක්ෂණය හින්දා පරිසරයට දශමකවත් හානියක් සිදුුනේ නැහැ. විශ්වයෙන් ආපු දැනුමෙන් විශ්වයට හානියක් වෙන්නේ නැහැ. සුද්ධ අපේ දේ අරගෙන
ඒකම වෙනස් විදියකට අපිට කියලා දෙනවා ඒක සතපහක වැඩක් නැහැ දැන් තේරෙනව නේද එදා ඒ ආණ්ඩුවෙන් සිලබස් එකෙන් විසි කරපු ඉතිහාසය හදාරන එකේ වැදගත්කම මේ ඉතිහාසයේ තිබ්බ දැනුම මේ රටේ ව්‍යාප්ත කරන්න පුළුවන් වුණා නම් ලංකාව ඉන්දියාවත් පරදනවා මේ සැඟවුණු දැනුම මතු කරන්නේ පුරා විද්‍යාඥයෝ ඒ දැනුම පරීක්ෂා කළ යුත්තේ මේ රටේ ඉන්න දොස්තරවරු ඉංජිනේරුවෝ විද්වතුන් ඒ වගේම ඒ අය ඒගොල්ලන්ගේ වගකීම නිසියාකාරව ඉටු කරන්න ඕන ඉතින් මේ අපේ දැනුම නූතන ලංකාවේ දියුණුවට යොදා ගන්න ක්‍රම හදන එක තමයි මං හිතන්නේ සාර්ථකම දේ ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් හැටියට දාන්න එහෙමනම් හැම දිනාටම ජය ප්‍රාර්ථනා කරලා අදට සමුගන්නවා।